Hello, kohomada alata? Welcome back to my YouTube channel. Onne ithin promise una vidihatama mama oyalata buffet review ekak genawa. Henang wedi katha nathuwa api yamu Shangri-La ke dinner buffet ekak kohomada kiyala balanna. Issalama bread corn ekken patangamu ekata butter thibba. එවකේම කස්ටමයිස් කරගන්න පුළුවන් විදිහට සලාඩ්ස් තිබ්බා. තව චීස් ප්ලැටර් එක තිබ්බා. ඒකටත් එක මැච් වෙන ක්‍රැකර්ස් තිබ්බා. ඉතින් මේ පේන අයිටම්ස් ටික ඒ විදිහටම තියෙනවා. මම දැක්ක මෙතන විශේෂ දෙයක් තමයි බ්‍රෙඩ් කෝනර් එකේ බ්‍රෙඩ් වැරයිටිස් ගොඩාක් තිබ්බ නැහැ. මට හිතනවා ඒක හොඳ දෙයක් කියලා. මෙතන තියෙනවා අපිට බීෆ් කට්ස් මම නම් කන්නේ නැහැ. මම වැරදිලා කෑවා මතක වෙලා. තව චිකන් රෝල් ඒ වගේම තන්දුරි චිකන් සලාඩ් එකක් තිබ්බා මෙතන එහා පැත්තේ ඇඩ්වාන්ස් තියෙනවා අපිට මෙන්න මේ නූඩල් එක තිබ්බා මම රසයි කියලා ගත්තා ඒක මට ඇල්ලුවේ නැහැ මම ඇත්තටම කැමති නැහැ මේ නූඩල් එකට ඉතින් මෙන්න මේ ටික තමයි අපිට සලාඩ් කෝන් එකේ තියෙන්නේ ඒ වගේම මෙතන තියෙනවා සී ෆුඩ් අයිටම්ස් ටිකක් අපිට තිබ්බා ප්‍රාන් පේස්ට් එකක් ඒ වගේම ක්‍රැබ්ස් තිබ්බා තව ක්ලෑම්ස් තිබ්බා මම එක නම් ගත්තේ නැහැ ඒ වගේ ඒවට හරියන ඇඩ්ඔන්ස් නුත් මෙන්න මෙහෙම තියෙනවා අපිට ඇඩ් කරගන්න පුළුවන් ග්‍රිල්ඩ් අයිටම්ස් වල තිබ්බා ෆිෂ් කොෂියාකි එකක් චිකන් යකිටාරි එකක් ඒ වගේම වෙජිටබල් ටෙම්පරා එකක් අපිට ඩ්‍රෙසින්ස් විදිහට දාගන්න පුළුවන් ස්පයිසි මාය එකක් සහ ටෙම්පරා සෝස් එකකුත් දීලා තිබ්බා ඒ වගේම ග්‍රිල් සොසේජ් එකක් මේක චිකන් සොසේජ් එකක් ලෑම් කෙබාබ් එකක් ග්‍රිල් ෆිෂ් අයිටම් එකක් ඒ වගේම ග්‍රිල් ප්‍රාන් එකක් තිබ්බා මේ ග්‍රිල් ප්‍රාන් එක මාරම රසයි ඔගොල්ලෝ ගියොත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න පිට්සා සෙක්ෂන් එකේ තියෙනවා චිකන් පිට්සා චීස් පිට්සා ඒ වගේම මාගරීටා පිට්සා මේ චීස් පිට්සා එකේ තියෙන්නේ චීස් විතරමයි ඔයාලා ඒක අනිවාර්යෙන් ට්‍රයි කරන්න එක වෙනමම රහ ඇක්ෂන් ස්ටේෂන් එකේ අපිට සුප් එක කස්ටමයිස් කරගන්න පුළුවන් ටොම්යම් සහ ලාක්සා සුප් දෙකම තියෙනවා මම ටොම්යම් එකක් කිල්ලුවේ ඒකට ප්‍රාන්ස් ඇන්ඩ් කටල් ෆිෂ් දාලා දෙනවා ඇඩ්ඔන්ස් ජාති ගොඩාක් තියෙනවා මම ගත්තේ ස්ප්‍රින් අනියන් මේක හරිම සැරයි කියන්නේ ස්පයිසි නෙමෙයි නිකන් අපි මේ සුප් එක බොනකොට නිකන් උගුර පිච්චිලා යනවා වගේ ෆීලින් එකක් තමයි මට ආවේ ඔයාලට පෙන්වන්න බැරි වුණා මම ඩම්ප්ලින් බෙදාගත්තා ඔන්න ඔය තියෙන්නේ මගේ ඩම්ප්ලින් ප්ලේට් එක. සෝරි මට ඒක වීඩියෝ වෙලා නැහැ. මේ තියෙන්නේ අපිට සුප් එකට ගන්න පුළුවන් ඇඩ්වාන්ස්. ගොඩාක් ලොකු වෙරයිටි එකක් තියෙනවා මෙතන කැමති දෙයක් අපිට ඇඩ් කරන්න පුළුවන්. මේ තියෙන්නේ චිකන් ලෝෆ් එකක්. මේකට හර්බ්ස් එහෙම හොඳට මික්ස් කරලා තියෙන්නේ මම හිතුවේ නෑ මට ලොකුට කන්න පුළුවන් වෙයි කියලා හින්ද මම එයාලට කිව්වා චූටි කෑල්ලක් මට දෙන්න කියලා සුෂි ලවර්ස් ලට සුෂි කෝන් එක තියෙනවා මම හැමදාම බුෆේ එකකට ගියොත් හිතනවා අද නම් මම සුෂි කන්න නෑ කියලා හැබැයි ඉතින් කාලා පස්සේ රිග්‍රෙට් වෙනවා අපිට ඕනම් සුෂිස් ඇඩ් කරගන්න පුළුවන් අයිටම්ස් තියෙනවා ස්ටීම් ඩේවා ඒ වගේම වසාබි සහ වෙනම ඇඩ්ඔන්ස් තිබ්බා මෙන්න මෙතන තියෙනවා තාන්දුරි පයිනපල් එකක් නාන් එකක් ඒ වගේම රෝස් පාන් ලටෝනම් කන්න පුළා එවගේම ෆිෂ් ටික්කා එකක් තියෙනවා එහා පැත්තේ තියෙනවා කොත්තු එකක් ඊට පස්සේ චිකන් රැප එකක් තියෙනවා කොත්තු එක නම් මට ඇත්තටම සෙට්ුනේ නැහැ හැබැයි චිකන් රැප එක නම් රසයි මෙතන තියෙනවා මටන් කරි එකක් මේ දෙකම ගියාම අපිට තියෙනවා මේක නම් හරිම රසයි ළමයි මෑෂ් පොටැටෝ එකක් ඊට පස්සේ කෝ යමු කෝපි මේක තියෙනවා ස්ටීම්ඩ් වෙජිටබල්ස් ඊට පස්සේ චීසි පාස්තා ඊට පස්සේ ඉටලියන් විදිහට හදපු ස්පැගට් ශ්‍රී ලංකන් කෝන් එකේ තිබ්බ කරවල ඇඩ් කරගන්න ඒ වගේම චිකන් ග්‍රේවි එකක් කටල් ෆිෂ් ටෙම්පර්ඩ් එකක් පොටටෝ කාරි එකක් ඒ වගේම මෑකරල් සහ සීෆුඩ් ෆ්‍රයිඩ් රයිස් එකක් එක පබඩන් ඇන්ඩ් පිකල්ස් තිබ්බා ඊට පස්සේ අපි යමු ඉන්ඩියන් කෝන් එකට මෙතන තිබ්බා ප්ලේන් බිරියානි එකක් බටර් චිකන් එකක් ඒත් එක්කම ස්ටීම් රයිස් එකක් වෙජිටබල් කරි එකක් සහ පනීර් කරි එකක් ඊට පස්සේ බාබකියු චිකන් වින් එකක් තියෙනවා ඒක නම් මාරම රසයි අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න ඊට හැපැත්තේ තියෙනවා චිකන් කරි එකක්
ඊට එහා පැත්තේ තියෙනවා ක්‍රැබ් කරි එක. මේ අයිටම්ස් ඔක්කොම හරිම රසයි, අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. අපිට ඊට පස්සේ බලාගන්න පුළුවන් බ්‍රින්ජල් මෝජ් එකක් සහ වෙජිටබල් නූඩල් එකක්. ඊට එහා පැත්තේ තියෙනවා එක් ෆ්‍රයිඩ් රයිස් එකක්. මේ සෙට් එකම ඇත්තටම හරිම රසයි. ෆයිනලි අපි ආවා ඩෙසර්ට් සෙක්ෂන් එකට. මෙතන තියෙනවා කැරමල් පුඩින් එකක්, ඒ වගේම වටලප්පන්, කට් ෆ්‍රුට්ස්, ඒ වගේම ඇක්ෂන් ස්ටේෂන් එකේ අපිට ක්‍රේප් හදාගන්නත් පුළුවන්. ක්‍රේප් ගැන දෙයක් ඔගලන්ට කියන්න තියෙනවා. ඒක මම මගේ ක්‍රේප් එක කස්ටමයිස් කරගන්න වෙලාවෙ ගත්ත වීඩියෝ එකත් එක්ක පෙන්නන්නම්. ඒ වගේම මෙතනින් එහාට ගියාම තියෙනවා හොට් චොක්ලට් පුඩින් එකක්, එක මාරම රසයි. බ්‍රෙඩ් පුඩින් එකක් තියෙනවා. ඩෙසර්ට් අයිටම්ස් නම් ලොකු වෙරයිටි එකක් තිබ්බ ළමයි, මට කිං එක නම් කියන්න බැරි වෙයි. එච්චර ලොකු වෙරයිටි එකක් තිබ්බා. මෙන්න මෙතන තියෙනවා ට්‍රිපල් ලේ චොක්ලට් කේක් එක. එක හරිම රසයි. තිබ්බොත් අනිවාර්යෙන් ගන්න. මේ මෙතන තියෙන්නේ ඔන්න ඕක තමයි. ඒ වගේම තව කේක් අයිටම්ස් ගොඩාක් තිබ්බා. මෙතන තිබ්බ රෙඩ් වෙල්වට් කේක් එක, එකත් රසයි. තිබ්බ අයිටම්ස් වලින් ගොඩාක් දේවල් රසයි. මම ගොඩක් ට්‍රයි කරා. ඔය මැංගෝ කියලා තිබ්බ පුඩින් එකක් හෝ සම්තිං ලයික් දැට්, ඒක නම් එච්චර මට ඇලුවේ නැහැ. මෙතන තියෙන ඕන එකක් අපිට ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහේ ඒ වගේම ශ්‍රී ලංකන් විදිහට අපිට තියෙනවා කැවුම්, කොකිස්, වැලි තලප වගේ දේවල්. මේ විදිහටම වෙනම චොක්ලට් අයිටම්ස් නුත් ගොඩාක් තිබ්බා. ඔයාලට කැමති විදිහට කැමති දෙයක් ගන්න පුළුවන්. ඇත්තටම ලොකු වෙරයිටි එකක් තියෙනවා ඩෙසර්ට් කෝනර් එකෙත්. අයිස්ක්‍රීම් තිබ්බා, එතකොට අපිට කැමති අයිස්ක්‍රීම් එකක් ගන්න පුළුවන්. ඒ වගේම චොක්ලට් ෆවුන්ටන් එකක් තිබ්බා. මේ චොක්ලට් ෆවුන්ටන් එකේ ඔයාලට පේන ඇති බ්‍රවුනි එකක් තියෙනවා, ඒක මාරම රසයි ළමයි. අනිවාර්යෙන්ම ඒක ට්‍රයි කරන්න ඕගොල්ලොත් කියහම. ඒ වගේම කේක් බෝල්ස් තිබ්බා, ඒකත් හරිම රසයි. මෙන්න මේ විදිහට තමයි ඩෙසර්ට් කෝන් එක තිබ්බේ. මේ කිඩ්ස්ලාට වෙනම හදලා තිබ්බ එකක්. මට ඒක නම් ට්‍රයි කරන්න ඇත්තටම බැරි වුණා. මම හිතාගෙන හිටියේ ගන්නවා කියලා. ඒ වුණාට ඇයි දන්නේ නැහැ මට ඒක හැමම අමතක වුණා. කොහොමරිමට ගන්න බැරි වුණා. මේ තියෙන්නේ මම හදාගත්ත ක්‍රේප් එක. මම ඒගොල්ලන්ගෙන් ඉල්ලුවේ චොක්ලට් විතරක් දාලා දෙන්න කියලා. මොකද මම ආස නැහැ එක එක අයිටම්ස් පුරවගෙන කන්න. මෙතනදී ඔයගලන්ට කියන්න ඕන වැදගත්ම දේ තමයි ක්‍රේප් එක ගන්නකොට අනිවාර්යයෙන්ම ඩෙසර්ට්ස් ඔක්කොම බෙදාගෙන ඉවර වෙලා මේ ක්‍රේප් එක ගන්න. මම ගත්තේ ක්‍රේප් එක අරගෙන ඩෙසර්ට් අයිටම්ස් බෙදාගත්තා. එතකොට ක්‍රේප් එක හොඳටම නිමිලා කන්න ටිකක් අමාරුයි. ඕගොල්ලෝ ඒ දේ කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම ක්‍රේප් අයිටම් එක අන්තිමටම අරගෙන කන්න. ඩෙසර්ට්ස් ඔක්කොම බෙදාගෙන ඉවර වෙලා එතකොට ඕගොල්ලන්ට ක්‍රිස්පි එකට රසට කන්න පුළුවන්. මම තව මේකට චොක්ලට් චිප්ස් පස්සේ ඇඩ් කරගත්තා මෙයාට කියලා ක්‍රේප් එක හදාගෙන ඉවර වෙලා. මේ ක්‍රේප් එකත් හරිම රසයි. හැබැයි මට හිතනවා මම බෙදාගත්ත වෙලාවෙම, ඒ කියන්නේ හදාගත්ත වෙලාවෙම ඒක කෑවනම් තවත් ක්‍රිස්පි එකට හැබෙද්දි ගොඩාක් රස වෙයි කියලා යනට අපරාදේ. මට ඒ චාන්ස් එක මිස් වුණා. ඔගොල්ලෝ එහෙම මිස් කරගන්න එපා. හදාගත්ත ගමන් බෙදාගෙන, බෙදාගත්ත ගමන් කන්න බලාගෙනම හදාගන්න. ආයෙත් ආව ඔන්න චොක්ලට් ෆවුන්ටන් එකට. ඔය තියෙන මම කියපු බ්‍රවුනි එක, මේක මාරම රසයි ළමයි. අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. මේ තියෙන සුෂි එකේ රැප් එක ෆ්‍රයි කරලා තිබ්බේ. ඒක හරිම රසයි. හැබැයි ෆිලින් එක නම් මට කන්න බෑ ළමයි අතම කිව්වොත්. මේ තියෙන්නේ මගේ ප්ලේට්ස් ටික. මෙතන මම බෙදාගත්ත හැම දෙයක්ම නැහැ, කියන්නේ හැම ප්ලේට් එකක්ම නැහැ. සමහර ඒවා මිසින් වෙලා තිබ්බා. මම හැම ප්ලේට් එකකම වීඩියෝස් ගත්තේ නැහැ. ඔයාලට නිකන් පෙන්වන්න තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. මෙතන තියෙන හැම එකම මම ට්‍රයි කරා, හැම එකක්ම කෑවා. මම ඕවරඔල් බුෆේ එකේ රිවීව් එක දෙන්නම්, ඒ කියන්නේ ෆුඩ් රිවීව් එක දෙන්නම් තව ටිකකින්. ඔයාලට පෙන්වන්න තමයි දැන් මේ වගේම ඔයාලට දෙයක් කියන්න ඕනේ. අපිට ඇක්ෂන් ස්ටේෂන් එකේ ආප්ප හදාගන්න තිබ්බා කොත්තු තියෙන තැනම. එක මට වීඩියෝ වෙලා නැහැ. මෙන්න මේ විදිහට තමයි මගේ ප්ලේට්ස් ටික තිබ්බේ. ඊට පස්සේ අපි යම් ෆුඩ් රිවීව් එකට. බලන්නකෝ, ක්‍රේප් එක දාගෙන තමයි අනිත් අයිටම්ස් ඔක්කොම බෙදාගත්තේ. ඒ හින්දා ඉතින් ක්‍රේප් එක නිමුණා.
ඕගොල්ලෝ නම් එහෙම කරන්න එපා. මතකතෝ අන්තිමට ගන්න හොඳේ. මම මේ ගේනගෙන එක කියන්නේ ඇත්තටම අපරාධ නිසා. ඕවරෝල් ෆුඩ් රිවියව ගැන කතා කරත් ගෙවන ගානට ඇත්තටම වටිනවා. මොකද රුපියල් 7800ක් වගේ තමයි net per person මේ බුෆේ එක වෙන්නේ. ඉතින් මම Shangri-La සර්කල් ඇප් එක දාගෙන හිටපු නිසා මට 25% off voucher එක හම්බුණා. voucher එක claim කරගන්න පුළුවන් නිසා රුපියල් 5600ක් 5800ක් අතර amount එකක් තමයි net per person උනේ. ඉතින් ඒ වගේ amount එකකට මේ වගේ ලොකු බුෆේ එකක්, ඒ කියන්නේ ලොකු variety එකක් තියෙන බුෆේ එකක් try කරන්න පුළුවන් වුණ එක ගොඩාක් worth. කෑමවල රස ගැන කතා කරොත් taste එක එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස්. මම ගොඩාක් spices දාපු කෑම කන්න ආස නැහැ. හැබැයි spicy කෑම කන්න හරිම ආසයි. දැන් මේ noodle එකත් මම රහ නැහැ කියලා කිව්ව ටික අන්න ඒක තමයි මම ඔය කන්නේ. ඉතින් මගේ රියැක්ෂන් එක දැකලා ඒක එච්චර ගණන් ගන්න එපා. මොකද තිබ්බ හැම කෑම එකක් වගේම රසයි. ඒ අතරින් පතර මම ආස නැති ඒවා තිබ්බා. ඒක තින්ක කේමගෙන් එකක් නට් වෙනස්නේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ඇප් එක දාගන්න Shangri-La සර්කල්. එතකොට ඔයාලටත් ඩිස්කවුන්ට් එක ගන්න පුළුවන්. වැලිඩ් වෙන්නේ රෙජිස්ටර් වෙලා දවස් දෙකකින් වවුච් එක වැලිඩ් වෙනවා. ඊට පස්සේ මාස 6ක් ඇතුළත අනිවාර්යෙන්ම ක්ලේම් කරන්න ඕනේ. එහෙම නැත්තම් වවුච් එක වැලිඩ් වෙන්නේ නැහැ. සෝ මාස 6ක් ඇතුළත ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම ක්ලේම් කරන්න. අනිත් එක තමයි මම ගිය හොඳම හොටෙල්ස් වලින්, ඒ කියන්නේ මම ගිය හොටෙල්ස් ඔක්කොගෙම බෙස්ට්ම සර්විස් එක තිබ්බේ Shangri-La එකේ. මම ආපු වෙලාවේ ඉඳන් යන වෙලාව වෙනකම්ම ලොකු සර්විස් එකක් ඒගොල්ලෝ දුන්නා. ඇත්තටම රෙකමන්ඩ් කරන්න පුළුවන්. හලෝ ගයිස්, අපි කෑවා හොඳට. දත් ඔක්කොම කෑවා. කෑම හොඳයි, ප්‍රශ්න නැහැ. ස්පෙෂලි කියන්න ඕනේ මෙතන ස්ටාෆ් එක මාරම හොඳයි. ඒගොල්ලන්ගේ සර්විස් එක පර්ෆෙක්ට්. මං ගියපු හොටෙල්ස් වලින් හොඳම සර්විස් එක තිබ්බ හොටෙල් එක තමයි මේ Shangri-La. ඉතින් මට 25% off discount එක හම්බුණා වවුච් එක නිසා. ඔයගොල්ලෝ Shangri-La සර්කල් ඇප් එක දාගන්න. ඒකෙන් ඔයාලටත් එතකොට 25% off වවුච් එක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම ආයෙත් එනවා මේ වගේම වීඩියෝ එකකින්. එතකන් හැමෝම පරිස්සමට එන්න, මතකයි subscribe කරන්න. Love you all. Bye.